අපි බලමු බේස් ගිටාරය කියන සංගීත භාණ්ඩයෙන් මොන වගේ කාර්යයක්ද සංගීතයේදී කෙරෙන්නේ කියලා. ඇත්තටම කියනවා නම් බේස් ගිටාරයෙන් වාදනය වෙන්නේ පහත් සංඛ්‍යාතවල ස්වර. පහත් සංඛ්‍යාත කියන්නේ සංඛ්‍යාතයේ තප්පරයකට වාර 40 වගේ සීමාව 55 වගේ සීමාව ඒ සීමාවේ රැඳෙන ස්වර තමයි බේස් ගිටාරයෙන් උත්පාදනය වෙන්නේ පටන් ගන්න. ඒ කියන්නේ පළවෙනි ඔක්ටේව් එකේ තියෙන ස්වර කියලා අපි ඒවා කියනවා. අපි දන්නවා මිඩල් ඔක්ටේව් එක. ඒ කියන්නේ මධ්‍ය ස්වර සප්තකයේදී අපිට හම්බ වෙන දාසරේ සාමාන්‍යයෙන 440 සංඛ්‍යාතයේදී සංඛ්‍යාතයට සුසර කරලා තිනවා. එතකොට මේ බේස් ගිටාරයේ තියෙන දාසරේ බැලුවොත් අපිට හම්බ වෙන පහත්ම ස්වරේ දාසරේ බැලුවොත් අපිට කියන්න පුළුවන් මේ 4 string නැත්තම් ස්ට්‍රිං හතරක් භාවිතා වෙන බේස් ගිටාරයේ තප්පරයකට වාර 55 සීමාවේ තියෙන දාසරේ තමයි මේකේ ආරම්භක ඒ ස්වරේ ඒ නෝට් එක. එහෙම නැත්තම් දාසරේ විදියට සලකන්නේ. ඒකට මේ විදියට 55 110 ওই විදියට ඉදිරියට අපිට හම්බ වෙනවා. මිඩල් C කියන එක අපිට හම්බ වෙනවා මෙන්න මේ ස්ථානයේදී. මේ ස්ථානයේදී අපිට හම්බ වෙනවා මිඩල් C. එතකොට මධ්‍ය සප්තකයෙන් පහළ ස්වර තමයි මේ බේස් ගිටාරේ අපි භාවිතා කරන්නේ. මේ සඳහා බේස් ගිටාරේ වගේම මේ වගේ සංගීත භාණ්ඩත් අපි භාවිතා කරනවා සංගීතයේදී බොහෝ නිර්මාණ කටයුතු වලදී. මේ ඩබල් බේස් කෙලෝ වගේ සංගීත භාණ්ඩ නිර්මාණය කරලා තියෙන්නේ සංගීත කටයුතු වලදී තියෙන පහත් සංඛ්‍යාත ස්වර උත්පාදනය කරන්න. එතකොට මේ පහත් සංඛ්‍යාත ස්වර වලින් ඇති කාර්ය මොකද්ද? කෙරෙන්නේ මොකද්ද කියලා කියනවා නම් බොහෝ වෙලාවට තාලය සඳහා භාවිතා කරන තාල භාණ්ඩ. උදාහරණයකට ජෑස් ඩ්‍රම් වගේ තාල භාණ්ඩ, එතකොට පර්කෂන් උපකරණ කොංගු බොංගු ඒ වගේ තාල භාණ්ඩ ස්වර උත්පාදනයක් කිරීම සිදුවන්නේ නැහැ කියලා තමයි අපි සලකන්නේ. නමුත් ඒවත් යම්කිසි පිච් එකක් එහෙම නැත්නම් යම්කිසි ස්වරයක් පවතිනවා. නමුත් එම සංගීත භාණ්ඩවල තියෙන ස්වරයක් නැහැ. ඒ කියන්නේ සංගීත භාණ්ඩ සැලකුවොත් ඒ සංගීත භාණ්ඩ ස්වර රහිත සංගීත භාණ්ඩ. අන්නේ සංගීත භාණ්ඩවල තියෙන ඒවායින් උපදින තාලය ස්වර සමග ගලපන්න තමයි මේ පහත් සංඛ්‍යාත ස්වර උපදවන සංගීත භාණ්ඩ නැත්නම් බේස් කුලේ සංගීත භාණ්ඩ භාවිතා කරන්නේ. මෙහිදී තාලය ස්වර වලින් තාලය උපදවීම තමයි ගොඩක් වෙලාවට මේ බේස් කියන සංගීත භාණ්ඩ වලින් බලාපොරොත්තු වෙන්නේ.